ගමත් එක්ක තිබිච්ච සම්බන්ධය, ගමේ පන්සලත් එක්ක දාගමත් එක්ක තිබිච්ච ඒ සම්බන්ධය එන්නේ නැහැ කියලා ගියා. අර තිබිච්ච ගෞරවය ඒව ක්‍රමානුකූලව ඇති වෙලා ගියා. හැබැයි සුද්දෝ එනකොට ටික දෙනෙක් කිහි ඉඳලා ආවේ. ඒ හිටියා. ඒ අයත් එක්ක ආවාහ විවාහ වෙලා ලාංකික කාන්තාවුත් එක්ක ආවාහ විවාහ වෙලා ටික දෙනෙක් කිහි හිටියා, ටික දෙනෙක් ගියා. ඒ ඉඳපු ඒ සුදු මිනිස්සු ටික මැරිලා ගියාට පස්සේ ඒ අයගේ ළමයි හිටියා. එතකොට අද අපි ඒ කොහේ හරි කොනක මුහු වෙච්ච ජාතියක්. දැන් බලන්න අපි ඔක්කොම කවුරුත් එකම වගේද කියලා? නෑ. මේ අපි ඔක්කොම වෙනස්. නමුත් සුදු ජාතිකව අරගෙන බලන්න සුදු ජාති ඔක්කොම එක වගේ. ජපන් මිනිස්සු අරගෙන බලන්න ඔක්කොම එක වගේ. චයිනිස් කට්ටිය අරගෙන බලන්න ඔක්කොම එක වගේ. එතකොට කොරියන් කට්ටිය අරගෙන බලන්න ඔක්කොම එක වගේ. අපි විතරක් එක වගේ නෑ. අපි වගේ වෙනස් නේද? දැන් උත්තර ඉඳලා ගත්තන් පස්සේ මායිලෝනේ බලන්න අපි කොච්චර වෙනස්ද කියලා. සම අපේ ඉන්දියන් එකල එක විදියක්. සමහරු එක විදියක්, සමහරු සුදු කට්ටියගේ පෙනුමක් තියෙනවා, සමහරුන්ට චයිනිස් පෙනුමක් තියෙනවා, සමහරුන්ට තායි පෙනුමක් තියෙනවා. ඉතින් සීමාවක් නැහැ. ඉතින් මේ කොහේ හරි කෙලවරක අපි ගෑවිලා තියෙනවා. ඒ නිසා මේ විදියට බොහොම සැලසුම් සහගතව මේව වෙනස් කරලා තියෙන්නේ. ඒ නිසා අපි දැන් මේ කලවම් වෙච්ච ජාතියක්. ඒ ජාතිය කවදාවත් රටකට ආදරය කරන්නේ නැහැ. ඒ ජාතිය කවදාවත් ආගමකට ගරු කරන්නේ නැහැ. ඒ ජාතිය තුල සාහිත්‍ය රසයක් අත්විඳින්න පුළුවන් කමක් නැහැ. ජාතිකත්වයේ කියන එකට ගරුත්වයක් නැහැ. නමුත් අපි අර ලෝතුරා බුදුහාමුදුරුවෝ රාජකාරියක් බාර දීලා තියෙනවා සක්‍ර දෙවියන්ට. ඒ රාජකාරිය අනුව අපි තවමත් අපි බෞද්ධකමට ආදරේ. ඒ රාජකාරිය නිසා වෙන්න ඇති අපිට දැනෙනවා බුද්ධාගම අපේ කියන එක. බුදුහාමුදුරුවෝ අපේ කියන එක, ධර්මරත්නය අපේ කියන එක, සංඝරත්නය අපේ කියන එක අපිට දැනෙනවා. ඒක අපිට ඇඟට දැනෙනවා. ඒ නිසා විසක් පොයේ දවස කියනකොට අපේ ඇඟ කිලිපොලාගෙන යන ওই මහා පින්වන්ත මේ සංස්කෘතික කාරණාවල් එක්කලා ඔබ මේ අත්දකින මේ රටවල් වල ඒක ඇඟට නොදෙරුණාට බලන්න විසක් පොයේ දවසකට ලංකාවේ මොනතරම් ශ්‍රද්ධාව, ගෞරවය, භක්තිය ඇති වෙන විදිහේ වැඩ පිළිවෙලවල් තියෙනවා කියලා. උපෝපන් ಜಾති එකම මිනිසෙකුට සත පහක් දෙන්නේ මිනිස්සු එදාට දෙනවා සත 25ක් අනි කාට හරි. ආසාවකට කන්න කටක් කෙනෙකුට දෙන්නේ නැති මිනිස්සෙක් හිතා දෙනවා. ඒ තරමටම ඒ දවසර විතරක් අර ගීතයකත් මං ඉදිරියෝ එක දවසකට විතරක් සුද්දෝදනලා ගොඩක් එදාට විසන්තරලා එදා ගුණාරියක් දෙනෙක් ඒ දවසර විතරක් හරි බිහි වෙන. ඒ නිසා අපිට අර බුදුහාමුදුරුවෝ එදා සක්‍ර දෙවියොන්ට පවරපු රාජකාරියත් එක්කලා අපිට තවමත් මොකක් හරි ආධ්‍යාත්මික මොකක් හරි නොපෙනෙන බලවේගයකින් අපිව මෙතෙන්ට තල්ලු කරලා තියෙනවා. ඒ තුල අපි තවමත් බෞද්ධකමට තුනුරුවනට ගරු කරනවා, ආදරය කරනවා, විශ්වාස කරනවා. ඒ නිසා මේ අවුරුදු දෙක ඇතුළත බොහෝම පරිස්සමෙන් ඔබ කටයුතු කරන්න ඕන. අපි එහෙම ලේසියෙන් එහෙම පල්ලෙහාට වෙච්ච ජාතියක් නෙමෙයි. තව අවුරුදු 40ක් 50ක් විතර යනකොට මුළු ලෝකෙම මිනිස්සු බොහෝම දැනට විශේෂයෙන්ම මම හිතන මේ රටවල් වල තියෙනවා කාටවත් ආගම මොකක්ම නැහැනේ. නිකම්ම නිකන් ওই පාවිච්ච වගේ ඉන්නෝ. ඒ කට්ටිය කොහේ හරි තැනකට නතර වෙනෝ. දැන් මේ ජීවිතේ බොහෝම අතහැරලා තියෙන්නේ. එයාලා මේ ජීවිතේ අතහැරලා තියෙන්නේ. ඒකේ සීමාවක් නැහැ. කිසිම දෙයකට සීමාවක් නැහැ. අසීමාන්තිකව ජීවිතේ හැම තැනටම අතහැරලා මුදා හැරලා තියෙන්නේ. නමුත් මේ හැම දෙයකම ඇතිවීමක් තියෙනවා. මේ හැම දෙයකම ඇතිවීමක් තියෙනවා. අන්න ඒ ඇතිවීම කියන්නේ ලොකු හිඩසක්. ඇතිවීම ඉවරුණාට පස්සේදී ඇති වෙන්නේ ලොකු හිඩසක්. මේ හිඩස වහන්න ඉන්නේ අපේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය. ඒක බොහොම මෑත කාලයේදී සිද්ධ වෙනවා. අද ඒ හිඩස් ඇති වෙන තැන්වලදී ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ හිඩස වහනවා. ඒ නිසා ඔබට ඔබේ මේ රටේ ඉන්න කාරණාවල් වලදී ඔබට මුහු වෙන මේ රටේ වැසියන්ට ඔබට ඔබේ ජීවිතය ගැන සහ යාළුවගේ ජීවිතයත් එක්කලා මේක බෙදා ගන්න පුළුවන් මේ කාරණා.
පදාගෙන ඔබ වැඩ කරන ඔබ රාජකාරී කරන තැන හරි එක මිනිස්සෙකුට බුදුදහමේ අගය ඒ තියෙන හරය පිළිබඳ පොඩි වචනයක් දෙකකින් යාලට පැහැදිලි කරන්න. ඉතින් ඒක තමයි මම හිතන මේ 2600 වෙනි සම්බුද්ධ ජයන්ති අවුරුද්දේ ඔබට පුළුවන් නම් ඔබේ ජීවිතේ ලොකු පින්කමක් වෙනුවෙන් මම යෝජනාවක් කරනවා. එක ස්වීඩිෂ් මිනිසෙක් මේ ධර්ම කරුණු කාරණාවල් පැහැදිලි කරලා දීලා බෞද්ධ ප්‍රතිපදාවට ගන්න ඔබ ඔබේ ජීවිතයට කරන ඉතාම වටිනාම පින්කම ඒක වෙන්න පුළුවන්. අපි උපදීම බෞද්ධ වෙච්ච අයනේ. ඒ නිසා අපිට මේක සමහර වෙලාවට වටිනාකමක් එකපාරටම නොලබෙන්නත් පුළුවන්. උපදීමනේ අරගෙන ආවේ අරේ මෙහි කියලා. ඒක නිසා පරම්පරාවෙන් අපිට ධනෙ දීපල ලැබුණාන් පස්සේ ඒව බොහොම අපි පහසුවෙන්ම විනාශ කරලා දානවා. අපිට මේක වටිනාකමක් නැහැ. නමුත් දුක් විඳලා මහන්සි වෙලා හරි හම්බ කරගත්තන් පස්සේ අපි ඒව හිම කරන්නේ නැහැ. ඒව රකින්නවා අපි. සා අපි මේක අපිට උපදින්ම මේක ලැබිච්ච හින්ද එකපාරටම මේක ලොකු වටිනාකමක් නැති වෙන්නත් පුළුවන්. අපි උපදින්මනේ හරි මෙහි කියලා උපැන්නේ තියෙනවනේ කියලා. ඒ නිසා මේ අවුරුද්ද තුලදී මම හිතනවා මම මේ යෝජනාවක් හැටියට කියන්නේ හරි මාත්‍ය උත්සාහ කරලා බලන්න ඔබ මේ මේ රටේ ඉන්න කවුරු හරි කෙනෙක් කවුරු හරි විජාතික කෙනෙක් මේ 2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් කරුණු කාරණාවල් මේ ලෝකයේ සහ සබාදහම බුදුහාමුදුරු බෞද්ධ දර්ශනය අනිකුත් දර්ශන එක්ක ගලපලා බලලා කොහොමද අපේ ජීවිතයට මේ ජීවිතය කියලා කියන්නේ බොහොම වගකීමක් මේක නිකම්ම නිකන් ඇතහැරලා දාලා උහි ඉබාගාතේ යන්න දෙන්න පුළුවන් කයක් නෙවෙයි. මොකද එහෙම වෙන්නේ එහෙම විනාශ වෙලා යනවා. දුක් විඳින්න සිද්ධ වෙනවා. ගොඩක් දුකටයි ඒක වැටෙන්නේ. ඒ නිසා මියාව බොහොම පරිස්සමින් තියාගත්තොත් බොහොම සතුටින් මියාව තියාගෙන ඉන්න පුළුවන්. මියා ඉල්ලන හැම දෙම දීලා සීමාවකින් තොරව උහි ඇවිදින්න දුන්නොත් එහෙම මියා නතර වෙන්නේ මහා දුකක් කරදරයක් දමාගෙන. එතකොට අපිට මුකුත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මෙන්න මේ කරුණු කාරණාව ඒ කට්ටියට පැහැදිලි කරලා ඊට පස්සේ ඔබට එක මිනිසෙක් හරි මේ ප්‍රතිපදාවට ගන්න පුළුවන්කම තියෙනවනම් ඔබේ ජීවිතයට ඒ පිනම ඇති. ඔබට නැවත වතාවක් හොඳ මනුෂ්‍යාත්ම භාවයකදී හොඳ බෞද්ධයෙක් හැටියට උපදින්න ඒ පිනම හේතු වෙනවා. ඒ නිසා මේ කාරණාව යෝජනාවක් හැටියට මම කරනවා. ඒක ඔබට කරන්න පුළුවන් වෙයි කියන එකට මොකද ඔබ ඒ කටයුතු කරන්නේ ඈත් එක්කල. ඒ නිසා අද දවසේ ගොඩාරියක් වටින දවසක්. ඔබට මේ දවසේ ඔබට වගේම මටත් මේ අවස්ථාව ලැබී වුණා මේ අවුරුද්දේ විසක් උත්සවයේ වෙනුවෙන් ලංකාවේ ඉන්න. ඉතින් ඒක සතුටක් නෙමෙයි ඒක දුකක්. ඒක අත්දකින්න ඕන අවස්ථාවක් ලංකාවේ පුදුම විදියට ඒවා කටයුතු සූදානම් වෙමින් තියෙනවා මිනිස්සු. බලන්න එක පැත්තකට ලෝකෙ හැදි නේද? එක පැත්තකට සතුටක් වෙනකොට එක පැත්තකට දුකක්. ඒක තමයි කෙනෙකුට දෙයක් ලැබෙනකොට ඒ ලැබෙනදී තවත් කෙනෙකුට අහිමි වීමක්. ඒ නිසා අපි කෙනෙක් මියදුනාට පස්සේ අපි බෑගිරි ගහලා අඬලා හායි හුයි ගාලා කෑ ගහලා අඬනවා. අපිට ඒ අහිමි වෙන කෙනා තව කෙනෙකුට ලැබෙනවා. ඒක මනුෂ්‍ය ලෝකෙට වෙන්න පුළුවන් වෙනත් ලෝකෙකට වෙන්න පුළුවන් එයා ලැබෙනවා තවත් කොහේ හරි කෙනෙකුට ගිහිල්ලා. ඒ බලන්න කෙනෙකුට සතුටක් දනවන දෙයම තව කෙනෙකුට දුකක්. ඉතින් ඕක තමයි ලෝක ස්වභාවය. මේ ලෝකෙ හැමතැනම තියෙන්නේ දුක කෙලවර කරලා තියෙන්නේ. අවසානයේ අපි ආසාවෙන් ආදරෙන් ප්‍රාර්ථනා කරන හැම දෙයකම කෙලවර දුකක්. ඉතින් මීට වඩා දෙයක් නැහැ. මේ ඇතිවීම සහ නැතිවීම කියන කාරණාව තමයි මේ ලෝකෙත් එක්කලා තියෙන්නේ. අපි ගත කරන මේ වෙලාව තමයි හොඳම වෙලාව. ආ ඊළඟ මොහොත අපිට ඉන්නත් පුළුවන් ඊළඟ මොහොත අපිට නොඉන්නත් පුළුවන්. එකපාරට මේක විනාශ වෙලා ගියොත් එහෙම තවත් මොහොතක් ගැන අපිට බලාපොරොත්තු තියාගන්න බෑනේ. ඒ නිසා මේ ගත කරන්නේ අපි හොඳම කාලය. මේ කාලය තුලදී අපි අපේ ජීවිතයට සාධාරණීෂ්ට කරන්න ඕන. අපේ නිකම්ම නිකම් ජීවිතයක් නෙමෙයි අපිට ලැබිලා තියෙන්නේ. අපිට මහා බෞද්ධ උරුමයක් තියෙන අපි සිංහල බෞද්ධයෝ. ඒ නිසා ඒ බෞද්ධයාට ලොකු ආධ්‍යාත්මික වගකීමක් තියෙනවා. ආධ්‍යාත්මික උරුමයක් තියෙනවා. ජාතික උරුමයක් තියෙනවා. සංස්කෘතික උරුමයක් තියෙනවා. ආගමික උරුමයක් තියෙනවා. මේවා අපි රකින්න ඕනේ. එතකොට මේවා රකීම තුළ මේවා සුරක්ෂිත කිරීම තුළ තමයි අපේ මිනිස්කමට නියම සාධාරණයක් ඉෂ්ට කරන්නේ. ඒ නිසා මම දැන් පැයක් විතර මං හිතන කතා කරලා තියෙනවා.
අසනීපගතිය හිඳ වැඩිපුර කතා කරන්න අමාරුයි නැත්තම් එක දවසකුත් ඔහම නතර වෙලා ගිහිල්ලා ගොඩ ආඩියක් වෙලා ගියා ඈතට එතකොට මම ඔබට ගාථා කළේ යෝ මාතරං වා පිතරං වා චින්න කංගත යොබ්බනං පහෝ සන්තෝන භරති තං ජඤ්ඤෝ වසලෝයිති කියලා බුදුහාමුදුරෝ සාමාන්‍යයෙන් ප්‍රතික්ෂේප කරන්න ඕන බොහෝ නරකම කෙනෙකුට පාවිච්චි කරන වචනයක් තමයි වසලය කියලා කියන්නේ ඊට වඩා නරක වචනයක් නෑ මට හිතෙන්නේ එතකොට කවුද මේ වසලයෝ යෝ මාතරං වා පිතරං වා කවුරු හරි කෙනෙක් තමන්ට පුළුවන්කම තියෙද්දි ධනෙන්ද බලෙන්ද අනෙකුත් සම්පත් වලින්ද වෙන මොනවා හරි දේවල් වලින් භෞතික දේවල්ින් හැකියාව තියෙද්දි තමන්ගේ වයසට ගියපු අම්මට තාත්තට සලකන්නේ නැත්තම් එයාලගේ කටයුතු හොයලා බලලා ඕන එපාකම් ඉෂ්ට කරලා දේවල් කරන්නේ නැත්තම් යෝ මාතරං වා පිතරං වා චින්න කංගත යොබ්බනං බහූ සන්තෝන භරති තංජඤ්ඤෝ වසලු අන්න ඒ මිනිස්සු තමයි වසලයෝ කියලා කියන්නේ එතකොට ඒ වසලයෝ දැන් මම මුලින් කිව්වේ කාරණාවල් අපේ සංස්කෘතියත් එක්ක ගැලපෙන්නේ නැති කාරණාවල් එතකොට බලන්න තරාදි දෙකකට දාලා මේ ස්වීඩන් තරාදියටයි ශ්‍රී ලංකාවේ තරාදියටයි ඔය දෙමව්පියන් කාරණාවේදී නොසලකා හැරලා අතරමං කරලා දාලා එහෙම කටයුතු කරලා කරන්නේ අපේ අයද වැඩිපුර මෙහි අයද වැඩිපුර තරාදි දෙකට දාලා බලන්න මම කියපු කාරණාව කොච්චර දුරට ගැලපෙන කවුද ඇත්තම වසලයෝ කියලා එතකොට හිතා ගන්න පුළුවන් නමුත් බුමු තුරුණු වල නෙවෙයි මල් පිපෙන්නේ කටු කොහල් වල තමයි මල් පිපෙන්නේ අර නිලුම් උඩට ඇවිල්ලා අර මදි ගෑවෙන්නේ වතුර ගෑවෙන්නේ මුළු ලෝකෙටම එළිය දෙනවා සුවඳ දෙනවා ඒ වගේ මේ සමාජයේ නැවති ඔය කියන මඩගොහරුවේ තමයි ලස්සන පියුම් පිපිලා තියෙන්නේ ඒ නිසා ඒ පියුම් නියෝජනය කරන පිරිස හැටියට ඔබට ලොකු අවස්ථාවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ අවස්ථාව ඔබේ දුවදරුවන්ටත් අර පියුම් හැටියට පිණී සිටින්න ඉඩ හසර හදලා දෙන්න. ඉතින් මීට වඩා යමක් කියන්න මම උත්සාහ කරන්නේ ලොකු අවස්ථාවක් ඔබ ඊයේ ඉඳලා මේ අද ගත කරමින් ඉන්නේ වෙසක් පොහොය දවස මේක ඔබේ ජීවිතේ බොහෝම වටිනා වූ අවස්ථාවක්. තව අවස්ථාව තව පෝය දවල් තියෙනවා ඉතින් පොසොන් පෝය තියෙනවා ඇසල පෝය තියෙනවා ඒ විදිහට එහෙම තියෙනවා නමුත් මේ පෝය තමයි අපිට හැම අතින්ම අපේ ජාතියට හැම අවස්ථාවකටම සම්බන්ධ වෙච්ච පෝය එතකොට විජේ කුමාරයත් ආවා රට එකහු කරපු දුටුගැමුණු රජුගේ තමන්ගේ භාර්ය සරණ මහා සෑය හදන එක බර මතකනේ ඒ කතාව මතකනේ එතකොට එතුමා මේක හදන්න යනකොට අර කවුද විරුද්ධ වුණා කියන්නේ මතක නැද්ද ඒක අර ස්වර්ණමාලි කියන දේවතාවේ එයා එයාගේ අර ගහේ හිටියා රන් තෙලඹු ගහේ අනේ ඕක කපන්න එපා මගේ මේ විමානය හරිය මේ කියලා එයා බොහොම දුක් විදියට කිව්වා රජතුමා කිව්වනේ මේක කරන්න ඕන මම මේ වෙච්ච බාරයක් මේක මම නිදහස් කරන්න මම මේක මේ සෑය හදන්න ඕන මම ඔබට වෙන ඕනම තැනක හදලා දෙන්න බෑ 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 මට මෙතනමයි ඕන ඊට පස්සේ කිව්වා මේක මට කරන්න වෙනවා මම අනුකම්පා කළා ඔයා යන්න හරි එහෙනම් මම යන්නම් මගේ නම එහෙනම් අනේ මේකට දාන්න කියලා ඊට පස්සේ ස්වර්ණමාලි චෛත්‍ය කියලා ඒක හදනවා ඒ කාලේ ඔය රුවන්වැලි සෑයට ඇතුලේ තැන්පත් කරන්න නිදන් වස්තු හොයමින් රජතුමා හිටියේ ඒ රජතුමාගේ පිනට මුළු ලංකාවේම තැන් තැන්වල රත්තරන් රිදී මුතු මැණික් පහළ වෙන්න ගත්තා. එතකොට දැන් ඔය අපි කුරුණෑගල පැත්තේ මට හිතෙන රිදී විහාරය කියලා එකක් තියෙනවනේ. ඒ කුරුණෑගල ඒ රිදී විහාරය තමයි ඒ රුවන්වැලි සෑයට තැන්පත් කරන්න අවශ්‍ය කරන සියලුම රිදී පහරු පහළ වුණා කියලා කියන්නේ. ඒ වගේ එක එක තැන්වල රිදී රත්තරන් තැන් තැන්වලින් පහළ වුණා. අජිරුන්ට ඒ පාර කට්ටිය අරගෙන ඇවිල්ලා මෙන්න අවල් දීවල් මෙහෙම වුණා මෙහෙම වුණා කියලා රජුරන්ට දුන්නන් පස්සේ ඒවා තමයි තැන්පත් කළා කියලා කියන්නේ. නමුත් දුටුගැමුණු රජුරන්ට ඒ තමන්ගේ කාරණාව කියන්නේ සම්පූර්ණයෙන්ම සෑර දානම්බ ඉදිරි කරගන්න බැරුව ගියා මහදලි ඉවර කරගන්න බැරුව ගියා. රජවරු කීප දෙනෙක් එක්කව වෙලා තමයි පසු කාලීනව මේක හදලි ඉවර කරේ. ඉතින් එතකොට එතනත් අපිට සම්බන්ධයක් තියෙනවා විජේ කුමරුගේ සම්බන්ධයක් තියෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිදු වෙච්ච මේ වෙසක්
පොහේ දවසේ අපේ බුදුහාමුදුරන්ගේ තුන්වැනි ලංකා ගමනේ සිද්ධ වෙච්ච එක සමන්ත පූත පර්වතයට ගිහිලා වම්සිරිපාලාංචනය පිහිටවපු එක මෙන්න මේ මේ කාරණාවල් එක ගත්තාන් පස්සේ එතකොට අපේ ලංකාවේ රජවරු රාජ්‍යත්වයේ රාජාභිෂේකයේ වෙනුවෙන් වෙසක් පෝය යොදා ගැනීම කිඹුල් වතට බුදුහාමුදුරන්ගේ